ගරු කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවෙත යොමු කරන ලද 69 අංක 1 දරන අපනායන හා අනායන පාලන පනත යටතේ පළවන ලබන රෙගුලාසි සම්බන්ධයෙන් ඌ එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමා එතන මේ 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 සාමාන්‍යයෙන් මේවා සම්මත කරගන්න මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරන්න ඕනේ මේ ගැසට් ගැහුවාම නමුත් මේක මාසයකට වඩා පහු වෙලා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාටගෙන් ඉල්ලනවා කරනා කරලා මේ වගේ මේ සම්මත කිරීම ඒ කාල වේලාව ඇතුළු කරන්න කියලා ඒ කට්ටියට නියම කරන්න කියලා. අපි මේ පාර එක කරා. නමුත් ඉදිරියට කරන්න අමාරුයි කියන එක මම ඔබතුමාට පැහැදිලිව ප්‍රකාශ කරනවා. අනිත් එක තමයි මේ රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේ ගැටලුවක් සම්මා ගැටලුවක් නෙවෙයි ඒ ඒ සම්බන්ධයෙන් ඊයේ මහ බැංකුවේ අධිපතිතුමා රූපවාහිනියට කියලා තියෙනවා කිසිසේත්ම මේ මේ මාණ්ඩලික වාර්තාව ජාත්‍යන්තර මූල අරමුදලත් සමග එකඟ වෙච්ච පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න නම් හැකියාවක් නැති වෙයි කියලා. හැබැයි ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතුමා අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා පාර්ලිමේන්තුවේ සම්පූර්ණ සහයෝගය අවශ්‍යයි කියලා මේ මේ එකඟතාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ එකඟතාවය ලබා ගන්න. ඊට කලින් අද ගරු ජනාධිපතිතුමත් මේ පාර්ලිමේන්තුවේම මෙවැනි දෙයක් කිව්වා. ඉතින් මේතන අපි රට බංකොලොත් වෙලා තියෙන අවස්ථාවේ ජාත්‍යන්තර මූල අරමුදලට ගිහිල්ලා යම් යම් දේවල් වලට එකඟ වෙලා තියෙනවනම් ඒවා පාර්ලිමේන්තුවේ එකඟත්වය ලබා ගන්න ඕන. එහෙම නැතුව මං හිතන්නේ නෑ මේක ඡන්ද බලයෙන් පත් වෙච්ච නොවිච්ච කණ්ඩායම් වලට එකතු වෙලා මේක කරන්න පුළුවන් කියලා. මෙතන තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන අනිත් එක ගරු කතානායකතුමා ඔබතුමා හොඳටම දන්නවා ව්‍යවස්ථාවේ 148 මේ පාර්ලිමේන්තුවට තමයි සම්පූර්ණ මූල්‍ය බලය දීලා තියෙන්නේ. එතකොට ගරු විපක්ෂ නායකතුමා කියපු ආකාරයට මේක සභාගත කරන්න ඕනේ. මම එක දෙයක් පිළිගන්නවා මේකේ සියලුම දේ සභාගත කරන්න බැරි වෙයි. හරි යම් යම් කාරණා තියෙයි ඒවා මේ මේ යම් කිසි මේ 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 මහ ජනතාව දැනටම දැනගන්න සියලු දේ දැනගන්න හැකියාවක් නැති ඒක පිළිගන්නවා. නමුත් කොහොමද මේ අපි මේ අපේ රටේ ආදායම 100ට ජලදේශ නිෂ්පාදනයට සාපේක්ෂව 108 ඉඳලා 115ට ගෙනියනවා කියලා තමයි කටකතාව පැතිරෙන්නේ. මේ කටකතාව වලට අපිට මේ මෙතන මේ එකඟ වෙන්න බෑ කරු කතා නැගදමුනේ. එකඟ වෙනවා නම් අපි දැනගන්න ඕනේ මොකටද එකඟ වෙන්නේ කියලා. ඉතින් අඩු ගන්න මේකේ ෆ්‍රේම්වර්ක් එකක්වත් අපිට මෙතන අවශ්‍ය වෙනවා මේ ගරු සභානායකතුමා මේ මේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. එහෙම නැතුව අපි කියලා තියෙනවා අපි මේකට සහාය දෙනවා කියලා. නමුත් සහාය දෙන්නේ මොකටද? පණින්න කිව්වොත් අපිට ලින්දට පයින්ද බෑනේ. මේ මේ රටේ ජනතාවගේ විශාල ලෙස ආර්ථික තත්ත්වය පල්ලෙහාට වැටලා තියෙන වෙලාවේ මේක ගොඩ ගන්න ඔබලාට විපක්ෂයේ සහාය අවශ්‍ය නම් විපක්ෂයට සහ පාර්ලිමේන්තුවට කියන්න වෙනවා මොකක් සම්බන්ධයෙන්ද මේ සහයෝගය අවශ්‍ය කියලා. එහෙම නේද? මම විශ්වාස කරනවා එහෙමයි කියලා ගරු කතානායකතුමා.